දිනයක් සියලු දෙනාටම වරුණ මනම්පේරි YouTube channel එක හරහා අද අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා දැනුවත් කරන්න තාප්පය ඒ කියන්නේ පැරපටෝල් එක මොන අයුරින්ද ඩිසයින් කරන්න කියලා. බොහෝ සැලසුම් වල මේ තාප්පය ඩිසයින් කරන විදිය අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද නිවසින් පිටත වෙන ඉදිකිරීමක් ඉඳලා. ඉතින් අපි ඔයාලා ගොඩාක් දේවල් තියෙනවා මේ තාප්පය නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. අපි අද දිනේ ඔයාලට ඒ ගැන දැනුවත් කරන්න අදහසක් තියෙනවා. ඉතින් කලින් දිනේ අපි දැනුවත් කරා වොෂ්රූම් එකක් ගැන කොහොමද ඩිසයින් කරන්න කියලා. ගොඩාක් හොඳ ප්‍රචාර තිබුණා. මගේ වරුණ මනම්පේරි Facebook page like page එකටත් comments රටලා තිබුණා ගොඩාක්. ඉතින් ඕන් ඉල්ලලා තිබුණා වොෂ්රූම් කොහොමද waterproof කරන්න කියලා. ඒව ගැනත් වීඩියෝ ක්ලිප් එකක් කරන්නයි කියලා. ඇත්තටම මම ඉදිරියේදී ඒ ඉල්ලීමට සමන් දීලා බලාපොරොත්තු වෙනවා. අර ෆිලට් කියලා තියෙනවා waterproofing කරන්න ඕන තැන්. නැත්තම් ඒ වොෂ්රූම් එකෙන් වතුර ඇතුළට කාන්දු වෙලා සමහරවිට ෆෑන් එක හරහා සාලයට වැටෙන අවස්ථාවනුත් තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙන දෝෂ හානිය අවම කරන්න වොෂ්රූම් එක ගැන වැඩි විස්තර ඉදිරියේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට වොෂ්රූම් එකෙන් අඳුරුයි කළු වර්ණයක් ගේනවා. ඒ ටයිල් භාවිත කිරීමේදී වැරදි අයුරින් ටයිල් සිලෙක්ට් කරපු හින්දා තමයි එහෙම දේවල් වෙන්නේ. ඒකේ වින්ඩෝස් අවම ප්‍රමාණයක් භාවිත කරලා තියෙන්නේ ක්‍රොස් වෙන්ටිලේෂන් එන්නේ නැහැ. ඒ කියන්නේ වාතාශ්‍රය තුළට එන්නේ නැහැ. ඉතින් ඒකයි සමහර වෙලාවට හොඳ ප්ලම්බර් ඉලෙක්ට්‍රීෂියන්ල භාවිත කර ටයිලර්ස්ලා යොදාගත්තේ නැති හින්දා අවසාන මොහොතේදී ග්‍රිල් කරනවා අපි මොනවටද සිංක් එක වෝල් මවුන්ටඩ් සිංක් එක වෝල් මවුන්ටඩ් වොෂ් බේසින්ස් ඊළඟට කොමඩ් එහෙම සවි කිරීමේදී ග්‍රිල් කරනකොට ඒ අමතක වෙලා ඒ බටවල ග්‍රිල් වෙනවා. ඉතින් ඒ ඔයාලා දඳු බටත් ග්‍රිල් මේ හානි වෙනවා. ඒකින්ද විශේෂයෙන්ම පළපුරුදු ප්ලම්බර්ස්ලා ටයිලර්ස්ලා මේ වොෂ්රූම් වලට භාවිත කරන්නේ යොදාගන්නේ කියලා තමයි දැනුවත් කරන්නේ අවසාන මොහොතේදී. ඒ වොෂ්රූම් එකේ ඒ තියෙන ඒ වීදම් කරපු මුදලට සරියන සරිලන ඒ අලංකාරය ලබා ගන්න ඔයාලට අපහසු වෙනවා. එහෙනම් අද අපි කතා කරමු පැරපටෝල් එකක් ඩිසයින් කරන්න ඕන කොහොමද කියලා. ඔයාලා තාප්පය ගැන සැලකිලිමේදී තාප්පයක තියෙනවා රෝලර් ඩෝස් තියෙනවා. නැත්තම් ස්ලයිඩින් ගියර්ස් දෙන්න පුළුවන්. ඉතින් මේ ඩිසයින්ස් අනුව භාවිත කරන ක්‍රමවේදය අනුව ඒ කලින්ම ඩිසයින් කරගන්න ඕන සැලසුමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් වාස්තු විද්‍යා ජ්‍යොතිෂය කියනවා විකට් ගේට් එක, ඒ කියන්නේ කුඩා ගේට් එකට ඉදිරිපසින් වල ප්‍රධානතර භාවිත කරන්න එපයි කියලා. ඉතින් ඒකේ ප්‍රායෝගික තත්ත්වය තමයි පාර හරහා එන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් විෂ වායු ඒ කුඩා දොර හරහා කුඩා විකට් ගේට් එක හරහා සුළං කපොල්ලක් වගේ ඔයාලගේ නිවසට ඇතුළු වෙනවා. ඉතින් නිවසියන්ට මේ විෂ වායු ආග්‍රහණය කරලා ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ විකට් ගේට් එක කෙලින් ප්‍රධාන දොර භාවිත කරන්න එපයි කියලා. ප්‍රධාන දොරේ විහිද දෝෂ 18ක් තියෙනවා. ඒ 18න් ප්‍රධානම දෙයක් තමයි මෙය විකට් ගේට් එක භාවිත නොකිරීම. ඉතින් ඒ මූලික අධිරිදීම මේව සැලසුම් කරන්න ඕන. පස්සේ මතක් වෙලා එහි ඇඩ්ජස්ට් කරන්න බැරි වෙනවා. ඔයා රෝලඩෝ එකක්ද භාවිත කරන්නේ, ස්ලයිඩින් ගේට් එකක්ද භාවිත කරන්නේ කියලා මුලදීම සැලසුම් කරන්න ඕන. ඊට අමතරව තාප්පය අන්තර්ගත වෙනවා ඉලෙක්ට්‍රික් මීටර්, වෝටර් මීටර්. ඊළඟට සෝලා තියෙනවනේ, සෝලා ට්‍රිප් ස්විච් එකත් ඒ අසලින්ම භාවිත වෙනවා. ඊළඟ වටිනාම දේ තමයි ගොඩක් අයට අමතක වෙනවා මේ ගාබේජ් බින් එක ඒ තියෙන ස්ථානය සැලසුම් කරන්න. ඊට අමතර බෙල් එක තියෙනවා, ඩෝ ෆෝන් එකකුත් අවශ්‍ය වෙනවා. දැන් නිවාස අලුත් තාක්ෂණය අනුව ඩෝ ෆෝන්ස් ගොඩක් වෙලාට අපේ ක්ලයන්ට්ස්ලා භාවිත කරනවා. ඉතින් ඔයාලා ගෙදරට ඒ ඩෝ ෆෝන්ස් ඇතුළත් කරගන්න කියලා තමයි මේ වරුණ මනම්පේරි YouTube channel එක හරහා ඉල්ලා සිටින්නේ. ඊට අමතර විකට් ගේට් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා වරිපණම් අංක කියලා තියෙන ඇසෙස්මන්ට් නම්බර් එක, නිවාස අංකයක් තියෙනවනේ. සමහරවිට ගෙදරට ඔයාලා විසිට කෙනෙක් එනකොට තියෙනවා අංක 87 ගෙදරට එන්නේ කියලා. එතකොට ඒ 87 කියන එක සඳහන් වෙන්න ඕන තාප්පේ. එතකොට ඒ නිවසිය ඈත ඉඳගෙනම ඒ වරිපණම් අංකය, ඒ නිවසේ අංකය ගණන් කරමින් තමයි පැමිණෙන්නේ. එතකොට හරි වටින හොඳ පැහැදිලි තැනක ඔයාලගේ නිවසේ අංකය සඳහන් වෙනවා නම් ඒකම ලෙටර් බොක්ස් එකක් අවශ්‍ය වෙනවා. ඒ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් ඒ රීඩර්, වෝටර් ඒ මීටර් රීඩර් එයා ඒවා සටහන් කරලා ඔයාලා ලෙටර් බොක්ස් එකට දාන්න. ලෙටර් බොක්ස් එකත් අවශ්‍ය වෙනවා අමතරව ලියුම් වලට අමතරව. ඒ වගේම තවත් ඩිසයින් වෙන්න ඕන දේවල් තමයි සම්ප් එකේ පම්ප් එක, ප්‍රෙෂර් පම්ප් එක තියෙන්න ඕන ස්ථානයත් සඳහන් වෙන්න ඕන. ඊට අමතරව ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ CCTV කැමරාස් තියෙන්න ඕන. මේ සැලසුම් වෙලා ඒකට ඔයාලා ස්ට්‍රක්චරල් ප්ලෑන්ස් ලබා ගන්න ඕන. තාප්පෙට ගොඩාක් වෙලාට අඩුවෙන් හිතන්නේ මේ තාප්පේ ගැන. සමහරවිට CCTV ලයින්ස් වලට දාන්න අමතක වෙනවා. පස්සේ
බිත්ති කඩලා ඒවට වට දාලා ගන්නකොට අපි අවලස්සන වෙනවා, පැච් එක පේනවා. ඉතින් අර පේන් කරාට පස්සේ පැචස් මතු වෙනවා. ඉතින් ඔයාලා මුලදීම නිසි අයුරින් සැලසුම් කරන්න ඕන දෙයක් තමයි තාප්පේ කියන එක. ඊට අපි ගොඩාක් කලකට සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔයා ගෙදර අලංකාරය වැඩි කරන්නේ තාප්පේ. මොකද ගෙදරට එන අය පාර යන අයට සියල්ලම දර්ශනය වෙන්නේ තාප්පේ. ඉතින් ඒකින් ද තාප්පේ යූස් කරනවද ඕපන් කන්සෙප්ට් එකට ඩිසයින් කරනවද කියලා ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. වගුරුවක් ළඟ, ලස්සන විල්ලායක් ළඟ, ජලාශයක් ළඟ ඔයාලගේ ගෙදර නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ view එක, ඉස්තරික් view එක නිවසේට එන විදියට විවෘතව තමයි සැලසුම් කරන්න ඕනේ. එතකොට අපිට GI පට වලින් ඩෙකරේෂන්ස් කරන්න පුළුවන්, මෙෂ් එකක් මාර්ගයෙන් පුළුවන්. ඉතින් මෙහෙමත් ඔයාලා හිතට ගන්න කියලා තමයි මේ වරුණ මනන්තරී YouTube channel එක හරහා ඉල්ලන්නේ. ඉතින් එහෙනම් ඔයාලා යාළුවන්ට දැනගන්න මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා යාළුවන්ට දැනගන්න share කරන්න කියලා තමයි ඉල්ලන්නේ. දැනට 14,000කට ආසන්න ප්‍රමාණයක් subscribers ලා ඉන්නවා. ඉතින් ඒ ප්‍රමාණය වැඩි කරන්න අපේ මේ ලාංකිකයන් මේවා ගැන දැනුවත් වෙන්න නම් මේ subscribers ලා වැඩි වෙන්න ඕනේ. ඒකින්ද ඔයාලගේ ආදරයෙන් ඉල්ලන්නේ ඔයාලා මේක share කරන්න, share කළා අවශ්‍ය දෙයක් තියෙනවා නම් comment කරන්න. ඔයාලා මේ comments ඔස්සේ අපි ඉදිරියේ upload කරන videos වල ගුණාත්මකභාවය දැනුවත් කිරීම වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි වෙන වෙනම අපි කතා කරලා බලමු. ඉලෙක්ට්‍රික් මීටරය ගැන මුලින්ම අපි සාකච්ඡා කරලා බලමු. දැන් අපි කතා කරමු කොහොමද ඉලෙක්ට්‍රික් වෝටර් මීටර් තාපය තුල ස්ථානගත කරන්නේ කියලා. අපි දන්නවා ඔබගේ නිවසේට ඔබ ප්‍රවේශ වෙනකොට වාහනයෙන් ඉතින් මේ ඉලෙක්ට්‍රික් මීටර් වෝටර් මීටර් තියන්න ඕන තරමක් ඈත් වෙලා. එච්චරම සුන්දර දර්ශන නෙමෙයි මේ ඉලෙක්ට්‍රික් මීටර් වෝටර් මීටර් කියන්නේ. එතකොට වෝටර් මීටර් එක පහලින් ස්ථානගත කරනවා. ඉහලින් තමයි ඉලෙක්ට්‍රික් මීටර් එක ස්ථානගත කරන්නේ. ඒතර ඒ දෙක වෙන් වෙන්නත් ඕන. නැත්තම් සමානට හානි වුණොතින් ඔබගේ වෝටර් මීටර් එකට ජලයයි විදුලියයි මුසු වෙලා යම් යම් විදුලි කාන්දු වලට මුහුණ පාන සිදු වෙනවා. ඒකින්ද ඒ දෙක ලී වලින් හරි නැත්නම් කොන්ක්‍රීට් වලින් හරි වෙන්නනො නම් ඉතාමත් හොඳයි. ඉතින් ඉලෙක්ට්‍රික් මීටරේ ආසන්නයේ ඔබ සෝලර් පැනල් එකේ ට්‍රිප් එකක් තියෙනවා ඔබ වෙලාවට ස්ථානගත කරනවා. ඉතින් ඔබ නිතරම පරීක්ෂා කරන්න ඕන මේ ට්‍රිප් එක ඕෆ් වෙලාද ඔන් වෙලාද තියෙන්නේ කියලා. මොකද සමහරලාට අපිට දැනගන්න ලැබිලා තියෙනවා සෝලර් පැනල්ස් වලින් විදුලිය ලබා ගත්තත් විදුලි බිල් එන මාසවල තියෙනවා. ඔබ නොදනුවත්වම ට්‍රිප් එක ඕෆ් වෙලා. ඉතින් ඒකින්ද ඔබ නිතරම සෝලර් පැනල් එකේ ඉන්වර්ටර් පරීක්ෂා කරන්න ඕන සෝලර් පැනල් එක ඔපරේට් වෙනවද කියලා. ඒකම ඔපරේට් නොවන නම් ට්‍රිප් එක ඇවිල්ලා අනිවාර්යෙන් පරීක්ෂා කරන්න. ඒක ට්‍රිප් එකේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් මීටර එක ආසන්නව තාප්පේ අභියස තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ ගැනත් දැනුවත් වෙන්න. එතකොට ඉලෙක්ට්‍රික් මීටර එක දොර පියන් වලින් වහන්න පුළුවන් වෙන්න ඕන, ලොක් කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඔබගේ ආරක්ෂාවටත් අර්ධනයක් වෙන්න ඉඩ තියෙනවා, නිවසේ ආරක්ෂාවටත්. ඒකින්ද නිතරම ලොක් කරලා තියෙනවා නම් තමයි ඉතාමත්ම හොඳ. නමුත් වෝටර් මීටර එක ප්‍රශ්නයක් නැහැ. ඒ පියනකින් කවර් වෙලා තිබුණොත් හොඳයි. ඒකම ඔයාලා මතක තියාගන්න ඕන මීටර් රීඩර් ඉලෙක්ට්‍රික් වෝටර් වලට පැමිණුණාම ඔහු මීටර් රීඩින්ග්ස් ටික තැම්පත් කරන්න ලෙටර් බොක්ස් එකකුත් අවශ්‍ය වෙනවා, ලියුම් පෙට්ටියක්. එතකොට ලියුම් පෙට්ටිය නිර්මාණය කිරීමේදී සාමාන්‍ය කඩවලල ගන්න තියෙන්නේ රතු පාට ඒ බොක්ස් එකක් හැමතැනම තියෙනවා. ඉතින් මේ නිවසේ ඔයාලා දකිනවා බිත්තිය ඇතුළට ගිල්ලලා අමුතු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් කරලා තියෙනවා, වැඩිය මතු වෙන්නේ නැති වෙන විදියට. එතනම ලෙටර් බොක්ස් කියලා තියෙනවා. එතකොට ඔබගේ මීටර් රීඩර් පෝස්ට්මන් ඒවාවම ඒ ලිපි ස්ථානගත කරන්න හඳුනා ගැනීම පහසු වෙන විදියට ඒ ලෙටර් බොක්ස් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වෝටර් ඉලෙක්ට්‍රික් මීටර එක අභියස තමයි ගාබේජ් බින් එක තියෙන්නේ. ගොඩාක් අයට අමතකගෙන දෙයක් තමයි මේ ගාබේජ් බින් එක. නිවසියන් ගෙදර ඉඳලා තරු වල ඩෝ එකත් අරගෙන නැත්නම් විකට් ගේට් එකත් විවෘත කරගෙන තමයි එළියෙන් ඇවිල්ලා තියන්නේ. අනික කොච්චර ලස්සනට ගේ නිර්මාණය කරත් තාපය ඉදිරිපස ඔයාලගේ ගාබේජ් බින්ස් ටික තිබුණොතින් නිවසට ඉතාමත් අවලස්සනක් ගෙන දෙනවා. ඒකින්ද මේ ගාබේජ් බින් එකත් නිසි අයුරින් සැලසුම් කරන්න ඕන. එතකොට ඒ ගාබේජ් බින් එකේ දොර පියන ඇලුමිනියම් වලින් නිර්මාණය කරනවා නම් හොඳයි. ඔබ යකඩ වලින් නිර්මාණය කරලා GI පයිප්ස් වලින් නිර්මාණය කරොතින් බරයි. ඒතර නගර සභාවෙන් එන ඒ සේවකයන්ට විවෘත කරන්න ගියාම
ගැටළු වලට ඒ කියන්නේ ඔවුන් කලබලෙන්නේ වැඩ කරන්න ඉක්මනට හදිසි යන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ බර අඩු වෙන මැටීරියල්ස් තමයි වල භාවිත කරන්න ඕනේ. ඒකින්ද මේ නිවසේත් භාවිත කරලා තියෙන ඇලුමිනියම් ඇලුමිනියම් භාවිත කරනවා නම් හොඳයි. ලොක් එකකුත් තියෙනවා නම් ඒ විවෘත වෙන එක අනවශ්‍ය වලට විවෘත කරන එකත් මග අරගන්න පුළුවන්. ඒකම ඇතුළෙන් ඒ දොර පියනකුත් තියෙන්න ඕන. ඒ ඇතුළෙන් තියෙන දොර පියනෙන් තමයි වල ඒ garbage bins ටික ඇතුළට මේ 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 ස්ථානගත කරන්නේ. ඒතොර දොර අරගෙන එළියට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ garbage bins ටික ඇතුළෙන් තියන්න පුළුවන්. ඒ වර්ණය සැලකීමේදී තාප්පයට සමාන වර්ණයක් භාවිත කරන නම් හොඳයි. ඒක හින්දා මතුවෙලා පේන්නේ නැහැ garbage bin එක. ඔයාලා ඒව මතු කරලා පෙන්වන්න ඕන දේවල් නෙවෙයි. එච්චරම සුන්දර දර්ශන නෙවෙයි. ඒක හින්දා ඒ garbage bins තාප්පේ වර්ණයම භාවිත කරොත් එච්චර මතු වෙන ගතියක් අවම වෙනවා. ඊළඟට අපි කතා කරමු බෙල් එකයි ඩෝ ෆෝන් එකයි ගැන. ගොඩාක් දවසල ඉස්සර භාවිත කර බෙල් එක දැන් අලුතෙන් එනවා ඩෝ ෆෝන්ස් කියලා. ඒ ඩෝ ෆෝන් එක භාවිත කරන වාට ලැබෙන දේවල් තමයි සතිය දෙකක් විතර ගෙදරට කවුද ආවේ ඒ බෙල් එක ප්‍රෙස් කරේ කවුද කියලා වලට බලා ගන්න පුළුවන්. ඒක ඉතාමත්ම වටිනවා. යම් කිසි අනුතරක් සොර සතුරු අනුතරක් සිදු වෙනවා තින් ඔයාලට ඒව පරීක්ෂා කිරීමේදී ඒ ඉතාමත් වටිනවා. තුරු මේ දෙකම භාවිත කරන්න අවශ්‍යතාවයක් තියෙන මොකද බෙල් එකයි ඩෝ ෆෝන් එකයි ඩෝ ෆෝන් එක සමහර අය ඔපරේට් කරන්න දන්නේ නැහැ. ඒකින්ද බෙල් එක යාට භාවිත කරන්න පුළුවන්. සමහරකට කාලයක් යනකොට මේ මේ දෙකෙන් එකක් මොකක් හරි වැඩ කරන්නේ නැති වෙනවා. අක්‍රීය වෙලා යනවා. තියෙන ගැටලුව හින්දා ඒ කියන්නේ මැනුෆැක්චරින් ෆෝල්ට් එකක් හින්දා. එතකොට ඔයාලා ඩෝ ෆෝන් එක එහෙම තත්ත්වයකට පත් වෙනවා. තින් බෙල් එකෙන් ඒ කාර්යයන් කරගන්න පුළුවන්. ඊළඟට තවත් දෙයක් තමයි මේ විකට් ගේට් එක. අපි කලිනුත් මම කතා කරා විකට් ගේට් එක සාමාන්‍ය ප්‍රධාන දොර කෙලින් තියන්න එපයි කියලා. අප වේද දෝෂ 18න් එකක් දොර ආශ්‍රිතව සලකන ජ්‍යොතිෂ විද්‍යාවේ. ඉතින් මේක තමයි මූලික සැලසුම් වලදීම මේවා සැලසුම් වෙන්න ඕන. පසුව මේක වෙනස් කරන්න බෑ. ගොඩක් අය මේ දේවල් දන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයාලා මේ වරුණාන්පරි YouTube channel එක හරහා මේ දැනුම ලබා ගන්න. විශේෂයෙන් මගේ අතින් නිර්මාණය වන සැලසුම් වලත් සමහර මගේ ක්ලයන්ට්ස්ලටත් හැමදේම ගැන කියලා දෙන්න හැකියාවක් වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒකින් තමයි මගේ අරමුණ මේ මගේ ක්ලයන්ට්ස්ලටත් මේ දැනුම ලබා දෙන්න මේ YouTube channel එක හරහා මට උන්ට කියන්න පුළුවන්. බලන්න YouTube channel එක. ඒ හරහා ඔයා දැනුම ලබාගෙන ඉදිකිරීමේදී යම් යම් ගැටලුවක් ආව මට අමතන්නේ කියලා මගේ ක්ලයන්ට්ස්ලටත් මම දැනුවත් කරනවා. ඉතමත් පහසෙම YouTube channel එක හරහා මගේ සැලසුම් වලත් තත්ත්වය ඉහළ මට්ටමට රැගෙන එන. ඉතින් එහෙනම් අපි කතා කරමු මේ wicket gate ගැන. එතකොට wicket gate එක ඔයාලා නිර්මාණය කරන්න පුළුවන් cover වෙන්නම. එතකොට පිට ආයට ඇතුළ නොපෙනෙන්නේ. එතකොට ඔයාලා ආරක්ෂිතයි. පාරේ හරහා එන විස දුම කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් විස වායුව ඇතුළට එන්නේ නැහැ. විශේෂයෙන් මේ නිවස අඩි 40ක පාරක් තියෙන්නේ. බොහෝ වෙලාවට වාහන ගමනාගමනය වැඩි. එතකොට ඒ පිටවන විස වායුව ඇතුළට නොවන ආකාරයට තමයි මේ නැදුම් මාරලියෙන් තමයි මේ gate එක නිර්මාණය කරලා තියෙන්නේ. නැදුම් මාරලියෙන් තමයි ලස්සන වෛරම් සහිත ලියක් චාම් ඩිසයින් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ruci අරුචිකම් අනුව මේ ඩිසයින්ස් භාවිත කරන්න පුළුවන්. එතකොට මෙතන අල්ලන එක දොර පියන විවෘත කරන්න ඒ අල්ලන ස්ථානය අංකය තමයි සඳහන් කරලා තියෙන අංක 87 කියලා. මේ නිවසේ වරිපණම් අංකයේ ඇසස්මන්ට් නම්බර් එක තමයි 87. ඉතින් වෙනමම ස්ථානයක භාවිත නොකර මේ පියන විවෘත කරන ඒ එතනින් අපි ඒක වෙනස් ආකාරයකට අංක 87 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවලුත් ඔයාලගේ නිවසට එකතු කරගන්න අපි කතා කරා. ලෙටර් බොක්ස් එක තියෙනවා. ඒ ලියුම් පෙට්ටිය කොහොමද සැලසුම් කරලා තියෙන ඇතුළට ගිල්වල වැඩිය නොපෙනෙන විදියට. ඉතින් ඔයාලගේ නිවසට මේ දේවල් එකතු කරගන්නයි කියලා තමයි අපි සඳහන් කරන්නේ. ඊළඟට අපි වර්ණ සංකලන ගැන සඳහන් කරනකොට ලා වර්ණයක් භාවිත කරන්න පුළුවන් තරම් තද වර්ණයක් භාවිත කරොත් අර අවුවට ෆේඩ් වෙන ගතිය වැඩි. එතකොට ඊළඟට මඩ ඉහෙනව ගොඩක් වෙලාවට මඩ එහෙම දුනම පේනවා. අපි හිතන්නේ තද වර්ණයක් භාවිත කරුවොත් ඒක මඩ පේන්නේ නැහැ කියලා. නමුත් තද වර්ණවලදී තමයි ඒ වහිනකොට යට ටිකේ විශේෂිත තාප්පල දැකලා තියෙන මඩ ඉහිලා අවලස්සනක් ගෙන දෙනවා. ඊළඟට ඔයාලා හිතන්න ඕන දෙයක් තමයි රෝලඩෝ එක. රෝලඩෝ එක භාවිත කරමින් එහෙම වර්ණයන් සුදු වර්ණය භාවිත කරනවා. ඉතමත් හිතට සැහැල්ලු ගතියක් දැනෙනවා. තද වර්ණයක් භාවිත කරුවොත් ඒ මඩ වර්ණ මඩ වැඩිලා ඒ මේ පේන ගතිය වැඩි වෙනවා. විශේෂයෙන් කළු වර්ණයක් ලස්සන තමයි. නමුත් ජ්‍යොතිෂ වාස්තු විද්‍යාව කියනවා කළු වර්ණය ඉතාමත් පරිස්සමෙන් භාවිත කරන්න ඕන. මොකද තද වර්ණයක් වෙන්න පුළුවන්. තද වර්ණය නිසා මනසට පීඩාකාරී ගතියක් දැනෙනවා. ඉතින් ඊළඟට කතා කරමු තාප්පයක ඇතුළත පැත්ත මොන ආකාරයටද සැලසුම් වෙන්න ඕන කියලා.
අදාසක් ගමු. එතකොට තාප්පේ අතුරුමැති රෝලඩෝ එකට ඉහළින් වාරට පුළුවන් ෆ්ලෑෂ් ලයිට් එකක් සවි කරගන්න. මොකද හරිම වටිනවා උසයක් වෙලාවටද අවස්ථාවකදී හරිම වටිනවා. අපේ හොඳ ආලෝකයක් ලබා ගන්න ඒකම රෑට ඔයාල වාහනේ වොෂ් කරනවා නම් වලට ඉතාමත්ම වටිනවා මේ එතන ෆ්ලෑෂ් ලයිට් එක නිර්මාණය කිරීම. ඒ වගේම සෙන්සර් ලයිට් එකකුත් පුළුවන් සවි කරගන්න. වලට චාරිපුවල වීඩියෝ ක්ලිප්ස් වල බලා ගන්න පුළුවන් වීඩියෝ එකේදී සෙන්සර් ලයිට් එක. ඔයාල ඉස්සරහට එහෙම මෙහෙම යන අතරේදී ඒ ලයිට් එක වත්තු වෙනවා. ඒකත් වටිනා හදිසි අවස්ථාවකදී රෝලඩෝ එක අභ්‍යසයට රාත්‍රී කාලයේදී පැමිණෙනකොට ආලෝකයේ මදි අවස්ථාවකදී සෙන්සර් ලයිට් වලින් ආලෝකයක් ගෙන දෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සම්ප එකට අදාළව මෝටර් එකට පල්ලෙහෙන් තියෙනවා ගාබේජ් පින් එක. එතකොට මෝටර් එකට අදාළව ලොක් එකක් තියෙනවා. ඒක ආරක්ෂා වෙන්න මොකද මෝටර් එක රුපියල් 25000 ඉඳලා 30000 විතර වැය වෙනවා. ඊට අමතරව ඔබට පේනවා මෙතන රෝලඩෝ එකට ඉහළින් මෙෂ් එකක් තියෙනවා. මෙෂ් එකට තමයි මේ ක්‍රීප් එක වැල යවලා තියෙන්නේ. තම්බජියා කියලා තියෙනවා, බහුමානියා කියලා තියෙනවා, ලස්සන වැල් වර්ග, මල් පිපෙනේම. ඒ වගේ මල් වැලකුත් ඔයාලට මේ අලංකාරයක් ගෙන දෙන්න මේ තර්පටෝල් එකට ඉහළින් රෝලඩෝ එකට ඉහළින් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වැල යවන්න දැලක් උඩ නිර්මාණය කරන්න ඕනේ. ඒ දැල උඩ තමයි මේ වැල යන්න දෙන්න ඕනේ. නැත්නම් එතන ඩෙංගු රෝගය ඩෙංගු කීටයන් බිහි වෙන්න පුළුවන්. ඒ කොළ වැටිලා ඒ අපිරිසිදු වුණොතින් ඒ රෝලඩෝ එක ඉහළ ස්ලැබ් එක ඒකින් උඩින් ග්‍රිල් වලින් යකඩ ග්‍රිල්ලක් නිර්මාණය කරොත් තමයි මේ වැල යන්න පහසු වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ රෝලඩෝ එක සම්බන්ධ තවත් වටින දෙයක් තමයි රිමෝට් කීස් ගැන. රිමෝට් කීස් ඇතරම නිවසකට උඩු මහලට බිම් මහලට ඒකේ වාහන දෙකක් තියෙනවා. ඒ වාහන දෙකට වෙන වෙනම භාවිතා කරන්න ඕන. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාට රෝලඩෝ එක ළඟට ඇවිල්ලා හෝන් ශබ්දය නාද කරනවා. එතකොට දරුවෝ උඩ ඉඳලා පල්ලෙහාට එනකොට ස්ටයා කේස් එකෙන් කලබල වෙලා වැටිලා අනතුරු සිදු වෙනවා. රිමෝට් කී එකට යන රුපියල් 4000 මුදල. නමුත් ඔබේ දරුවෙකුට පඩිපලෙන් කලබලේ ඇවිල්ලා වැටිලා හානි වුණොතින් සමහර විට ලක්ෂ ගාණක් වියදම් කරන්න වෙනවා යථාර්ථත්වයටපත් කරගන්න. ඒකින්ද ඔයාලා කල්පනා කරලා බලන්න හෝන් ශබ්ද නාද කරවතින් අවට නියසියන්ටත් ඉතාමත්ම කරදර වෙනවා. ඒකින්ද පුළුවන් තරම් අනුන්ට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න අවශ්‍ය වෙන හින්දා රිමෝට් කීස් කීපයක් භාවිතා කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා මේ මෙතන රෝලඩෝ එකේ දිග පල්ල අඩි 14යි උස අඩි 10ක් විතර වෙනවා. මේ දිග වැඩි වෙනකොට අපිට සිද්ධ වෙනවා මේ නිසියයුරින් කම්බි යොදන්න, ස්ට්‍රක්චරල් පෑන් භාවිතා කරන්න. එතකොට මේ සඳහා වයරින් ඩයග්‍රම්ස් භාවිතා කරන්න. ඉතින් ඒ අනුව නිසි සැලසුම් අනුව තමයි මේ තාප්පයත් ඩිසයින් කරන්න ඕන. අපි තවත් වැඩිපුර මේ ස්ට්‍රක්චරල් ප්ලෑන් ගැන කොහොමද නිර්මාණය වෙන්නේ, මේ වයරින් ඩයග්‍රම්ස් නිර්මාණය කිරීමේදී මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා අපි සාකච්ඡා කරලා බලමු. දැන් සාකච්ඡා කරමු ස්ට්‍රක්චරල් ප්ලෑන් වයරින් ඩයග්‍රම්ස් මේ තාප්පයට අදාළ වෙන දේවල් ගැන. ගොඩක් වෙලාවට ස්ට්‍රක්චරල් ප්ලෑන් නිර්මාණය වෙන්නේ නැහැ මේ තාප්ප නිර්මාණය කිරීමේදී. ඒ වුණත් ඔයාලා මේ ස්ට්‍රක්චරල් ප්ලෑන් එක ලබා ගන්න ඉංජිනේරු අධීක්ෂණ යටතේ චාර්ට් සිවිල් ස්ට්‍රක්චරල් ඉංජිනියර් කෙනෙකුට කියලා ඔබේ නිවාසය සැලසුම් කිරීමේදී මේ තාප්පයට අදාළ ස්ට්‍රක්චරල් ඩීටේල්ස් ටිකක් ලබා ගන්න නම් ඉතාමත්ම වටිනවා. මොකද යම් ගැටලුවක් වුණොත් ඔබගේ බීම් එකට, ඒ කියන්නේ රෝලඩෝ එකේ විශේෂයෙන් බීම් එකට, ඒ කියන්නේ කණු දෙක අතර පරතරය අඩි 16ක් 18කට වගේ වෙනවා නම් ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕන. මොකද ක්‍රැක් එකක් ආවොත් HN එකක්වත් කරන්න බෑ. වෙන ගෙවල් වල එහෙම දෙයක් වුණොත් අපිට HN එකක් ෆික්ස් කරලා බීම් එක පහත් වෙන අවස්ථාවකදී අපිට යම් පිළියමක් කරන්න පුළුවන්. නමුත් වාහනේ එන්න ඕන හින්දා අපිට HN එකකින් එහෙම සපෝට් කරන්නත් හැකියාවක් නැහැ. ඒකින්ද ඔයාලා ස්ට්‍රක්චර් ප්ලෑන් ගැන තාමත් පරිස්සම් වෙන්නේ කියලා තමයි ඉල්ලන්නේ. ඒකෝඩ කණු දෙක සාමාන්‍ය අඟල් 9 කණු තමයි දාන්නේ. අඟල් 9ක් පළල අඟල් 9ක් මේ පැත්තට දිග අතර තියෙන කොලම්ස් තමයි භාවිතා කරන්නේ. එතකොට මේ ස්පෑන් එක වැඩි නම් ඒවත් පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. අඩියක් විතර වෙන්න ඕන. අඟල් 9 අඩියක් වෙන්න ඕන. එතකොට 16 කූරු භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඒක සාම්ප්‍රදායික විදිහට එකම විදිහට කරගෙන යන්න එපා. මේව වෙනස් වෙනවා. මේ ඔබගේ රෝලඩෝ එක ද භාවිතා කරන්නේ, ස්ලයිඩින් ගේට් ද භාවිතා කරන්නේ, දුරවල් අනුව වෙනස් වෙනවා, උස අනුවත් වෙනස් වෙනවා.
හරි ස්ට්‍රක්චරල් ප්ලෑන් වල කොලම්ස් ගැන කතා කරා. ඊට පස්සේ ස්ටබ් කොලම්ස් ගැන කතා කරා. ෆවුන්ඩේෂන් එක කොහොමද එන්නේ කියලා කෙටියෙන් අපි සාකච්ඡා කරා. ඉතින් ඒකේ තවත් වටිනාම දේ තමයි මේ බීම් එක ගැන. බීම් එකේ උස අඟල් 22ක්වත් වෙන්න ඕන. ගොඩක් අයට අමතක වෙන දේ තමයි ඔන්න මේක. බීම් එකේ උස අඟල් 22ක් වෙන්න ඕන. මොකද අඟල් 18ක් ප්‍රමාණය අර රෝලර් ඩෝ එකේ කර්ටන් එකේ එතනවා. මේ බැරල් එක තුල කර්ටන් එකේ එතනවා. ඉතින් අඟල් 18ක් ඕනේ උස. ඒතකොට සැබ් එකත් අඟල් 4ක් ඕනනේ ආවම වශයෙන්. ඒකින්ද ඔයාලගේ රෝලර් ඩෝ එකේ ඇතුල් වෙන තැනම උඩට පේන තියෙන බීම් එක උස අඟල් 22ක් ඕන. ඉතින් මේ රෝලර් ඩෝ එකක් ෆිස් කරනවා නම් මතක තියාගන්න අඟල් 22 බීම් එකක් තියෙන්න ඕන. එතකොට දුර වැටිනම් ওই බීම් එකට 12 කුරු වගේ දාන එකට වඩා හොඳයි 16 කුරු 20 කුරු වගේ භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. ස්ටිරප්තුත් එතකොට 10 mm 10 mm ස්ටිරප් වගේවත් භාවිතා කරන්න වෙනවා. අර කම්බි හොඳට දරා ගන්න භාවිතා කරන්න අපි වලලු වගේ ඒ ස්ටිරප් කියන්නේ ඒවටනේ. ඒ ස්ටිරප් 10 10 mm mm 10 කම්බි භාවිතා කරන්න වෙනවා. ඒ කම්බි ඔත් වට කරලා අර ඔතන ස්ටිරප් එකට මේව ගැනත් ඔයාලා දැනුවත් වෙන්න. ස්ලැබ් එක සවි කියන අඟල් 5ක් වුණොත් වඩා හොඳයි. මොකද වතුර කාන්දු වුණොතින් කම්බි දිරන්න ගන්නවා. අඟල් 5ක් වුණොත් හොඳයි. කවරින් හොඳට තියෙනවා. එතකොට ඒක ඩබල් ලෙක් කරොත් තවත් හොඳයි. ඩබල් ලෙක් කියන්නේ උඩ දැලකුත් දානවා යට දැලකුත් දානවා. ඉතින් මේ වගේ දේවල් උත් ඔයාලා අදහසක් ගන්න. ඊළඟට එළි ඇතුළට අපේ නිවස තුනට එන ප්‍රමාණය තියෙනවනේ. ඒක අඩි 2.5ක් 3ක් වගේ තිබුණොත් තවත් හොඳයි. මොකද ඒ සිලින්ඩර් එක වගේ එන බැරල් එක වෝට මේ රෝලර් ඩෝ එකේ කර්න් එකේ එතන ඒත් එන්න සවි කරන්නේ අඩි 2.5ක් විතර සැබ් දෙක අපේ ගේ පැත්තට එන් ආව නම් හොඳයි. කියන්නේ මෙහෙම බීම් එක ඇවිල්ලා මේ ආකාරයට අඩි 2.5ක් 3ක් විතර ආව නම් වඩා හොඳයි. ඉදිරියටත් එහෙම ප්‍රමාණයක් සැබ් දෙකෙන් ආවරණය වෙනවා නම් රෝලර් ඩෝ එක කොරෝෂන් වෙන්නේ නැහැ. මලකඩ කෑම අවම වෙනවා. ඒ වහින කොට තියෙන ඒ වතුර වැටිලා තිබුණ ඒ මලකඩ බැඳීම් අවම වෙනවා. ඉතින් මෙහෙම කණු වෙනවා උඩින් ස්ලැබ් එක දෙපැත්තටම එනවනම් ඉතාමත්ම ආරක්ෂිතයි ඔයාලගේ රෝලර් ඩෝ එක. ඉතින් මේව මුලදීම සැලසුම් කරන්න ඕන. මොකද රෝලර් ඩෝ එක ඔබගේ මායිමෙන් ඇතුළට ගන්න වෙනවා. ඉදිරිපසට ස්ලැබ් එක ගන්න ඕන. අපිට ස්ලැබ් එක පාර දෙපසට පැත්තට බර කරන්න බෑනේ. පාරෙන් ඇතුළට තමයි අපි මේ සියලුම ඉදිකිරීම් කරන්න ඕන. ඉතින් මේ වගේ දේවලුත් ස්ට්‍රක්චර් ප්ලෑන් වලට නිර්මාණය කිරීම ඔයාලා අදහසක් ගන්න දැනුවත් වෙන්න චාරිට ස්ට්‍රක්චර් ඉංජිනේරින් මේවා ලබා ගන්න. ඊට අමතරව වටිනම දේ තමයි විකට් ගේට් එක. විකට් ගේට් එකේ සවි කිරීමේදී ගොඩක් වෙලාවට බ්ලොක් ගල් වලට සවි කරන්න ගියාම කාලයක් යනකොට විකට් ගේට් එක පහත් වෙනවා. ඉතින් විකට් ගේට් එක දෙපැත්තෙන් අපි තුන් දොර විකට් ගේට් එකේ දොර පියා මේ විදිහට පළු දෙකේ දොරන්නක් අපිට දෙපැත්තෙන් කොන්ක්‍රීට් පොඩි ස්ටිප්න කොලම්ස් කියලා කියන්නේ අපි පොඩි කොන්ක්‍රීට් කණු දෙකක් දාගත්තනම වඩා හොඳයි. ඒකට හොඳට ඇංගර් බෝල්ට් කරනකොට ඒ ගේට්ු හොඳට සවි වෙනවා කොන්ක්‍රීට් එකට. එතකොට කාලයක් යනකොට මේ ගේටු පහත් වෙන්නේ නැහැ. ගොඩාක් නිවාස වෙලා තියෙන්නේ මේ විකට් ගේට් එක පහත් වෙලා. කාලයක් යනකොට විවෘත කරන්න අමාරුයි. ඒ මේ ලොක්ස් එහෙම හරියට ඒවට ෆික්ස් වෙන්නේ නැහැ. ඉතින් ඒකද ඔයාලා මේ වගේ නම් දැනුවත් වෙන්න ඕන. විකට් ගේට් එක දෙපැත්තත් කොන්ක්‍රීට් කණු දෙකකින් නිර්මාණය කරගන්නවා නම් හොඳයි. ඊළඟට අපි තාප්පේ අඩි 12න් 12ට 10න් 10ට වගේ අපි පොඩි කණු දාගන්න ඕන. අපි කියනවා ස්ටිෆ්න කොලම්ස් කියලා. පොඩි කණු ටිකක් දාගන්න. ඒ තාප්පය බදලා හොඳට අල්ලගන්න. ඒ කියන්නේ තාප්පය ඉරිතලා යන්නේ නැහැ. කඩන් වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මොකද ගොඩාක් අය මේ තාප්පෙට වැඩි වීදම් කරන්න කැමති නැහැ. ගිට තමයි හොඳටම වීදම් කරනවා. තාප්පේ ගේන් එළියේ තියෙන හින්දා වීදම් කරන්නේ. නමුත් සමහර ගෙවල් වල මේ තාප්ප කඩාගෙන වැටිලා තියෙනවා. හොඳ හොටෙල්ස් වලත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒකින්ද මේ තාපේ නිවර්දි ආකාරයට හරියට ඒ පියදම් කරලා නිසි අවුරින් කරගන්න ඕන. එතකොට උඩින් ඔපින් බීම් එකකුත් දාන්න ඕන. අපි ස්ටිෆ්න බීම් කියලා තියෙනවා. ඒ තාපේ උඩම කෙළවරේ පොඩි අඟල් 4ක විතර කොන්ක්‍රීට් එකක් දාන්න 12 කූරු 10 කූරු යොදලා එතකොට තාපේ හොඳට ශක්තිමත් වෙනවා. සමහරවිට තාප උඩින් පනිනකොට බ්ලොක් ගලුත් එක්කම කඩන් වැටිච්ච අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔය ස්ටිෆ්න බීම් එකක් දාන්න යන්නේ පොඩි ගානක්. නමුත් හොඳ කඩා ගත්තොත් එහෙම තාපයෙන් ඇටිලා සමහර වෙලාවට 105 110 වගේ වියදම් කරන්න වෙන අවස්ථාවක් තියෙන යථාර්ථයට ඒපත් කරගන්න. ඒකින්ද ඔයාලා පොඩි සුළුෙන් තකන්න එපා. ඒ ස්ටිෆ්න කොලම්ස් කොපින් බීම්ස් ඒ නිවාදි ආකාරයෙන් යොදලා තාපේ ශක්තිමත්ව නිර්මාණය කරගන්න කියලා තමයි මේ වරුණ මනම්පේ YouTube channel එක කරහා ඔයාලා දැනුවත් කරන්නේ. ඉතින් මේව ගැන දැනුවත් වෙන්න මේ සියලුම දේවල් නිසි සලසුමකට අනුව නිර්මාණය කරගත්තොත් ඔයාලට වියදම් කරන සරිලන ලෙස තාපය නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් වරුණ මනම්පේරි YouTube channel එකට ඔයාලා subscribe කරන්න, bell icon එක click කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න,
කමෙන්ට්ස් මොනව හරි මේ ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් කමෙන්ට්ස් දාන්න මම ඒවට ප්‍රතිචාර දක්වන්නම් අපි ඊළඟ YouTube සලිනුත් ඔයාලට තාමත් වටින දේවල් වෝටර් ටැංක් එක ගැන ප්‍රධාන දොර වේද දෝෂ ඇතුළු ප්‍රධාන දොර සැරසුම් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ඊළඟට ස්ටයර් කේස් එක ඩිසයින් කරන විදිය පැන්ට්‍රි එක ගෙදරට ආලෝකයක් ගෙන දෙන්නේ පැන්ට්‍රි එක මොනවද පැන්ට්‍රියේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ඒ සියල්ලම වීඩියෝ ක්ලිප්ස් වලින් ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අදට මම නවතිනවා සුබ දිනයක් සියලු දෙනාටම